සාදරයෙන් පිළිගන්නවා කෙමිස්ට්‍රි මේඩී සිවයි ડોක්ටර් අන්දිර YouTube channel එකට. ඉතින් මේ දවස්වල දැන් විභාගෙට අද ඉඳන් දවස් තියෙන්නේ 21යි විභාගේ පටන් ගන්න. කෙමිස්ට්‍රි වලට නම් දවස් 30කට ආසන්න සංඛ්‍යාවක් තියෙනවා. එතකොට මේ දවස්වල ගොඩාක් ළමයින්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ මට ගැලපෙන්නේ මේ වෙලාවේ මොන වගේ දේවල් කරොත්ද කියන එක. හරි? ඒ කියන්නේ එතකොට S මට්ටමේ, F මට්ටමේ, C මට්ටමේ, B මට්ටමේ හැම ළමයෙක්ටම මේ වෙලාවේ එකම දේ කරලා ගොඩ යෑමක් නැහැ. B එකක් තියෙන එක්කෙනා A එකක් ගන්න ඕන කරන්න දේවලුයි ගන්න ඕන කරන්න ගන්න නම් කරන්න ඕන දේවලුයි F එකක් තියෙන එක්කෙනෙක් S එකකට C එකකට යන්න කරන්න ඕන දේවලුයි අතර ලොකු වෙනස්කමක් තියෙනවා. හරි. ඉතින් මම පහුගිය මාස දෙකේදී විභාගෙට මාස දෙකක් තියලා කතා කරන්න පටන් ගත්ත වැඩපිළිවෙල වල ටිකක් තියෙනවානේ. එතකොට දැන් ගොඩාක් අය මේ වෙලාවේ කරන්නේ එක්කෝ ස්පීඩ් රිවිෂන් එකක් මොකක් හරි ඒ වගේ දෙයක්. හැබැයි ඒ එක එක වැඩපිළිවෙල හැම ළමයටම හරියන්නේ නැහැ. ඉතින් අන්නේ දේ වැඩිම ළමයි සංඛ්‍යාවක් මගේ ගාවට ගන්න පුළුවන් වචනයක් දාලා වැඩපිළිවෙලක් හදන එක නෙමෙයි වැදගත්. එක එක ළමයට ගැළපෙන විදිහ වැඩපිළිවෙලක් හදලා ළමයාගේ මාර්ගය යොමු කරන එක වැදගත්. මොකද ළමයෙක් කැමති වැඩිම ලකුණු සංඛ්‍යාවක් ගන්න පුළුවන් වගේ පේන වැඩපිළිවෙලට එන්න. හැබැයි ඒ වැඩපිළිවෙලේ ළමයට ගැළපෙන්නේ නැහැ. හරි. ඉතින් ඒ නිසා එක එක ළමයට ගැළපෙන විදිහට වැඩපිළිවෙලවල් හැදුවානේ. ඒ නිසා ඉතින් ඒප් ටික ෆලෝ කරන්න දැන් ඔයා හරි මාර්ගේ සෑහෙන දුරක් ගිහිල්ලා ඇති. කලින් හිටපු තැනින් ගොඩ ඇවිල්ලා ඇති. හරි. අද අපි බලමු එක එක මට්ටමේ ළමයට මේ වැඩපිළිවෙලවල් ටික. ප්‍රධාන වශයෙන් වැඩපිළිවෙල හතරක් තියෙන්නේ. ඒ වගේම කියන්න ඕනේ YouTube එකේ ඕගනික් ටික, ඉනෝගනික් ටික, ශක්ති විද්‍යාව ටික සම්පූර්ණම වගේ ෆ්‍රී දාලා තියෙනවා. ඉතින් කෙනෙක්ට බලන්න පුළුවන්. මේ වැඩපිළිවෙලවල් ටික පේ කරලා ගන්න තියෙන වැඩපිළිවෙල් කියන එකත් මතක් කරන්න ඕනේ. හරි. අපි බලමු දැන් දවස් 22යිනේ තියෙන්නේ. එතකොට මුලින්ම වැඩපිළිවෙල දෙන්නේ මාස දෙකෙන් SC වැඩපිළිවෙල. එහෙනම් ඒක කාටද? ලොවෙත් C එකක S එකක ඉන්න කෙනෙක්ට වෙන්න අමාරුයි. B එකක කෙනෙක්ට වෙන්න බෑ. එහෙනම් ඒ ෆේල් මට්ටමේ ළමයට තියෙන වැඩපිළිවෙල. සහ S එකෙත් මුල හරියේ ඉන්නවා නම් එහෙම ළමයට තියෙන වැඩපිළිවෙල. ඒකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස පැය 40ක් ඉගෙන ගන්න තියෙනවා. ඒකේ තියෙන්නේ පරමාණුක ව්‍යුහය ආවර්තිත රටා ටිකයි, බන්ධන හා ව්‍යුහය පාඩමයි, ඕගනික් පාඩමයි කියන පාඩම් ටික. පැහැදිලිද? ඒතර ඔය පාඩම් ටිකෙන් විතරක් ඔයාට ලකුණු 32කට එහා රැස් කරගන්න පුළුවන්. අමතරව මේක ශක්ති විද්‍යාවේ YouTube එකේ තියෙනවා කියන්නේ ඒ ටිකත් බැලුවොත් එතන ලකුණු 7ක් තියෙනවා. ඒකට 39කට යන්න පුළුවන්. පැහැදිලිද? හරි. ඒතර මේ පාඩම සම්පූර්ණ වශයෙන් ගත්තොත් පැය 40ක් 50ත් අතර කාලයක් තියෙනවා. දැන් ඊළඟට ඔයාට එන ප්‍රශ්නේ තමයි දවස් 22ක් ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන්ද කියන එක. හරි. ඉතින් පැය ගාන දැම්ම යන්නේ ඒ නිසා. හරි. වීඩියෝ බලනවා නම් දැන් පැය 40ක් අපි 44 කරමුකෝ. අද දවස් 22යිනේ. 44 22 න් බෙදුවොත් දවසට පැය දෙකක වීඩියෝස් බලන්න වෙනවා. ඔය කියන පාඩම් ටික කවර් කරගෙන ලකුණු 39කට යන්න. පැහැදිලිද? හරි. ඊළඟ දේ එතකොට ක්ලාස් ෆීස් එක ඒකට 2000ක් තමයි ක්ලාස් ෆීස් එක වෙන්නේ. මොකද ඒක මේ වෙලාවේ ගැටලුවක් නේ සමහර ළමයින්ට. මේ ක්ලාස් ෆීස් මේකට වැඩිද අඩුද ඒක දැනගන්න ඕනේ. ඉතින් ඒ නිසා මම ඒකත් මේ ක්ලාස් ෆීස් ටික දාලා තියෙනවා. මෙතනින් එහාට මම ෆීස් කියන්න යන්නේ නැහැ. ඒක මෙතන දාලා තියෙන නිසා පැය ගන්න යන්න ඕනේ. හරි. පැය දෙකක වීඩියෝ බලුවා කියලා බින්දුවේ ඉන්න ළමයට ලකුණු 39ක් එනවද? එහෙම එන්නේ නැහැ. ඇයි? ඒ පැය දෙකට අදාලා අධ්‍යයන කටයුතු සොයන් අධ්‍යයන කටයුතු ප්‍රශ්න කරන එක මාත් ප්‍රශ්න සාකච්ඡා කරනවා තියරි බින්දුවේ ඉඳන් කියලා දෙනවා. හැබැයි Taman සුව අධ්‍යයන කටයුතු වල නිරත නොවුනොත් මොකද වෙන්නේ? එතකොට යන එනම නැති වෙනවා. පැහැදිලිද? හරි. ඉතින් ඒ නිසා මොකද්ද කළ යුත්තේ? පැය දෙකක වීඩියෝ බලුවා නම් තව පැය දෙකක්වත් සොයන් අධ්‍යයන කටයුතු කරන්න ඕනේ. ඒ වීඩියෝ එකේ අපි කතා කරපු කරුණු වලට අදාළව පාස් පේපර්ස් අවුරුදු 10ක 20ක කරන්න try කරන්න ඕනේ. හරි. ඒ විදිහට පාර්ට් 1 එක ඉවරයි. පාර්ට් 2 කාටද? හරි. සමහර ළමයි ඉන්නව නේද මුල් පාඩම් ටික අවුලක් නැහැ. බොහෝ විට S එකකුත් තියෙනවා. හැබැයි කර්මාන්ත පරිසරයේ අන්තිම කාලේ ඉගෙන ගන්න එච්චර සෙට්ුනේ නැහැ. අන්න ඒ වගේ ළමෙක්ට කර්මාන්ත පරිසරයේ කොටස් දෙක තමයි මේ පාර්ට් 2 එකේ කතා කරන්නේ. ඉතින් මේ දෙක අසන්න වශයෙන් දෙකම පැය 20ක් වගේ තමයි තියෙන්නේ. ලකුණු 12 මාරක්නේ. ඒකයි ඒකේ වැදගත්ම දේ. ඊළඟ වැදගත් දේ කර්මාන්ත වලට වගුවක් ගහලා ෂෝට් නෝට් එකක් තියෙනවා. පරිසරයට වගුවක් ගහලා ෂෝට් නෝට් එකක් තියෙනවා. එතකොට බොහොම පොඩි කාලෙකනේ තියෙන්නේ. පැය 20ක් උගන්නන ওই දේවල් ටික ඔලුවට දාගන්න එක හරි අමාරුයි. හැබැයි ෂෝට් නෝට් එකක් තිබ්බොත් මොකද වෙන්නේ? වගුව ඇතුලේ ඔක්කොම ෂෝට් නෝට් ටික තියෙනවා. දැන් උදාහරණයකට පරිසරයේ පාඩමේ ප්‍රධාන මාතෘකා හතරයිනේ. ඕසෝන් වියන හායනය, අම්ල වැසි, හරිතාගාර ආචරණය සහ ප්‍රකාශ රසායනික දූමිකාව. ඒතර ඔය හතර අපි වගුවක් ගහලා ඔය හතරෙම තියෙන එකම කරුණු ටික මතක තියාගන්න. දූෂක ද්‍රව්‍ය මොනවාද? ඒ දූෂක ද්‍රව්‍ය වායු ගෝලයට එක්වන ප්‍රබව මොනවාද? ඒ වගේ කරුණු පහක් තමයි මතක තියාගන්න තියෙන්නේ.
ඔය දෙකක් මං කිව්වා. ඒතර ඒ ටික අරගෙන වගුවක් ගැහුවට පස්සේ ඔයා මේ පත හැලි පාඩම් කරන්න යන්නේ නැහැ. මොකද මේ වගුවේ හැමදේම දාලා තියෙනවා විභාගෙට. පැහැදිලිද? ඔයාට හිතෙන මොන හරි තියෙනවා නම් වගුවට එකතු කරන්නේ නැතුව නෝට් එකට එකතු කරගන්නේ නැහැ. ඒතර අන්තිමට විභාගෙට දවසක් කලිනුත් මේ නෝට් දෙක බලලා යන්න බැරිද? ෂෝට් නෝට්නේ. පැහැදිලිද? කර්මාන්ත සියල්ලම ෂෝට් නෝට් එකක දාලා තියෙනවා. ඒතකොට ගොඩාක් ෂෝට් නෑ නෝට් එක. ඒකට හේතුව කෑලි හරලා ෂෝට් නෝට් හදලා වැඩක් නෑනේ. අත්‍යවශ්‍ය සියලු දේ ෂෝට් නෝට් එකේ තියෙන්න ඕනේ. පැහැදිලිද? ඒ නිසා සාමාන්‍යයෙන් A4 කොළ භාගයක් විතර එක ෂෝට් එක කර්මාන්තයකට අඩංගු වෙනවා. ඒක බොහොම පැහැදිලිව කියන්න ඕනේ. කෑලි හරලා බොරුවට ඇමෝනියා නිෂ්පාදනයේ උෂ්ණත්ව පීඩන සහ මූලද්‍රව්‍ය අමුද්‍රව්‍ය ටික දැම්ම කියලා ඇමෝනියා නිෂ්පාදනයේ මතක හිටින්නේ නෑනේ. තව ගොඩාක් දේවල් දිනවනේ. ඉතින් හැමදේම මේක එතකොට අඩංගු කරලා තියෙනවා. හරි. එනිසා පාර්ට් 2 එක මම හිතනවා පාර්ට් 1 එකට වඩා කාලයක් අඩුයි. සහ ඒක මතක තියාගන්න නේ තියෙන්නේ. ලොකුවට තර්ක කරන්න ගණන් හදන්න දෙකේ නැහැ. ගණන් හදන්න ලොවෙත් නැහැනේ ওই ටිකේ. එතකොට මේ ටික පැය 20යි. ඒ වගේම මේ ටික මේ මතක තියාගන්න ඔයාලට ෂෝට් නෝට් දෙකකුත් තියෙන නිසා ඒක වැදගත් වෙයි. උඩ කොටස් ටිකක් ලොකුයි නේද? ඒකේ බන්ධන පාඩමම තියෙනවා, ශක්ති විද්‍යා පාඩමම තියෙනවා සහ ඕගනික් පාඩමම තියෙනවා. ඒතර ඕගනික් තියෙනවා කියන්නේ මස් ඇහෙන වෙලාවක් යනවා කියන එකනේ. හරි. ඒතර මේකේ පැය 20යි, දවස් 22යි, දවසට පැය ගානේ අධ්‍යයනය කරත් ඒ ටික ගොඩ දාගන්න පුළුවන්. හැබැයි දවසට පැයක් බලලා තව පැයකමාරක් විතර ප්‍රශ්න කළ යුතුයි. ඒක අනිවාර්යයෙන්ම සිදු කළ යුතුයි. ඔන්න එහෙනම් S එකක වත් නැති ළමයට උඩ එක හොඳයි. යට එක නරක නැහැ. හැබැයි උඩ එක කළා යට එකට එන එක තමයි හිමුණුත් කරන්න වෙන්නේ. දැනටමත් S එකක ඉන්න ළමයට ඔය එහෙම ළමයට මේ යට කොටස හරහා ලකුණු 12මාරක් තව වැඩ කරගැනීමේ හැකියාව තියෙනවා. හරි. අපි යන් ඊළඟ වැඩ පිළිවෙලට. මොකද්ද? අනිවාර්ය ප්‍රශ්න වැඩ පිළිවෙල. කාටද මේක? හරි. මේක කරන්නේ මොනවද කියන එක මම කියන්නම්. ඊට පස්සේ කියන්නම් මේ කාටද ගැලපෙන්නේ කියලා. අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙල හරියම සුවිශේෂී වැඩපිළිවෙල අනුමාන නෙවෙයි අනිවාර්ය ප්‍රශ්න. අනුමාන කියන්නේ මොකද්ද? විභාගෙට එන්නත් පුළුවන් කාලෙකින් ඇවිල්ලා නැහැ. අන්න ඒ වගේ ඒවා. මේක හිම එකක් නෙවෙයි. අනිවාර්ය කාලෙකින් ඇවිල්ලා නැහැ නෙවෙයි. හැමදාම එනවා. පැහැදිලිද? හරි. මොනවද මේක එන්නේ කියන එක මම මේකට දාපු වීඩියෝ එකක් තියෙනවා. ඒක මම පළවෙනි කමෙන්ට් එකේ දාන්නම්. මොකද මට මේ මේකේ මොනවද එන්නේ කියලා කතා කරපු එකට සෑහෙන වෙලාවක් ගියා. ඒතර මට අපහු ඒක කියන්න බෑ. ඒකේ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි කොටස පැය 35ක් විතර, දෙවෙනි කොටස පැය 25ක් විතර අඩංගු වෙනවා. හරි. එක එක. අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙලේ තියෙන්නේ සිලබස් එකේ 15%ක්. මුළු සිලබස් එකෙන්ම 15%ක් පැය කීයක්ද? ආසන්න වශයෙන් පැය 60ක් ඇතුලේ කොටස් දෙකක 35කුයි 25කුයි මේවා මොනවද තියෙන්නේ කියලා මම කියන්නම්. කලබල වෙන්න එපා. 15%ක් ලකුණු කීයක් හම්බ වෙනවද මේ 15 බැලුවොත්? දැන් ඔයාට හිතෙන්නේ සිලබස් එකේ 100ක් ඉගෙන ගත්තොත් ලකුණු කීයද? 100යි. එහෙනම් සිලබස් එකේ 50ක් ඉගෙන ගත්තොත් ලකුණු කීයද? 50යි. නෑ. 140යි. දැන් කිව්වහම විශ්වාස කරන්න බැරි වෙන්න පුළුවන් නේ. එහෙනම් සාමාන්‍යයි මේ වගේ තර්කේ. හරි. 15කින් ලකුණු 40ක් එන්නේ කොහොමද? මොකද මේ 15ෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න අහන්නේ. හරි. උදාහරණ පරමාණුක ව්‍යුහයේ ආවර්තිත රටා ගන්නකො පරමාණුක array අයනීකරණ ශක්තිය විද්‍යුත් ඍණතාව සහ ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමේ ශක්තියෙන් 2021 පේපර් එක අතට ගන්න අන්තිම එක ස්ට්‍රක්චර්ඩ් එකෙත් අහලා තියෙනවා. පළවෙනි ස්ට්‍රක්චර්ඩ් එකේ මුල් MCQ සහ සෙට් එකෙත් අහලා තියෙනවා ඔය හතරෙන්. ඊට පස්සේ අණු වල හැඩ අහනවද? ඔව්. ලුවිස් ව්‍යුහ, සම්ප්‍රයුක්ත ව්‍යුහ, ඒටික MCQ රචනා දෙකටම අහනවද? ඔව්. ඊට පස්සේ අන්තර අණුක ආකර්ෂණ බල අහනවද? ඔව්. ඉතින් එතකොට හැමදාම ඒකාන්තයෙන්ම අහන මාතෘකා ටිකක් තියෙනවා. ඕගනික් වල IUPAC නාමකරණය අහනවද? ඔව්. එතකොට ඒ ටික කියලා දීලා ප්‍රශ්නත් කරලා තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද? හරි. ඉතින් ඒ වගේ මාතෘකා මම හිතන්නේ 30ක් විතර මම කතා කරා. එතකොට මේ 30 කොටස් දෙකකට බෙදලා තමයි තියෙන්නේ. මුල පාට් එකේ තියෙන්නේ ඕගනික් වලට එනකම්. පැහැදිලිද? ඕගනික්, ඉනෝගනික්, ශක්ති විද්‍යාව, ඒ දේවල් ටික. දෙවෙනි පාට් එකේ මොනවද තියෙන්නේ? චාලක රසායනය, විද්‍යුත් රසායනය, සමතුලිතතාවය, කර්මාන්ත පරිසරය කියන කොටස් වල අනිවාර්ය ප්‍රශ්න ටික. පැහැදිලිද? හරි. මේ යට එක පැය 25යි, උඩ එක පැය 35යි. ඊළඟට තව පොඩි දෙයක්. ජනවාරි 3 වෙනිදා, කියන්නේ අද නම් ඔයා මේ වීඩියෝ එක දාපු දවසේ නම් බලන්නේ ජනවාරි 3 වෙනිදා හෙට රෑ 7ට තියෙන ලයිව් උගන්වනවා වෙබ්සයිට් එකේ. මොකක්ද ඒකේ කතා කරන්නේ? තව ෆිසිකල් MCQ ටිකක් සාකච්ඡා කරනවා. විශේෂයෙන් ලඝු ෆිසිකල්, ලඝු ප්‍රස්තාර දාලා මේ දවස්වල ප්‍රශ්න අහනවානේ. 2019 යව්වා, 20 යව්වා, 21 යව්වා. ඉතින් ලඝුයි ලඝු ප්‍රස්තාරයි ගොඩාක් දැන් අහන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒ නිසා ඒවා ඉන්න පුළුවන් අනිවාර්ය ප්‍රශ්න හැටියට. ඊට පස්සේ වායු වල MCQ සාකච්ඡා කරනවා.
KSP වල MCQ වර්ග ටික සාකච්ඡා කරනවා. හෙන්ඩර්සන් සමීකරණය ආශ්‍රිත MCQ මේ පාට් මේ වැඩපිළිවෙලේ කොහොමද සාකච්ඡා කරමින් යනවා. ලයිව් එකෙත් තව සාකච්ඡා කරනවා මේ අත කාලීන අවුරුදු ටික. හරි ඉතින් ඒ නිසා මේ මේ ලයිව් එක මාර වැදගත් එකක්. ඒ නිසා ඒකට සහභාගී වෙන්න මේ පාඩ දෙකෙන් ඕනම එකකට සහභාගී වෙන ළමයට ඒකට සහභාගී වෙන්න පුළුවන්. ඒතර ඔයා බලන්න පාර්ට් 1 එකේ තියෙන ඕගනික් වෙනකන්. ඒ කියන්නේ පරමාණුක ව්‍යුහය, බන්ධනා ව්‍යුහය, වායු නම් දැම්මේ නැහැ. ගණනය, ශක්ති විද්‍යාව, ඊට පස්සේ ඕගනික් ඉනෝගනික්. ඔන්න ඔය කාරණා ටික තමයි මේකේ තියෙන්නේ. ඒවැ නිතරමන ප්‍රශ්න දෙක. ඕගනික් යාන්ත්‍රණ ටික ඒ වගේ. හරි. පාර්ට් 2 එකේ මොනවද තියෙන්නේ? ෆිසිකල් පාර්ට්. විද්‍යුත් රසායනය, චාලක රසායනය, සමතුලිතතාවය, කර්මාන්ත පරිසරය, ඒ දේවල් ටික. ඔයා බලන්න මේ පැය ගානත් එක්ක දැන් මේක නම් දවසට පැයක් වගේ. මේක නම් දවසට පැය දෙකකට ආසන්නයෙන් අධ්‍යයන කටයුතු කරන්න වෙනවා. ඊට පස්සේ බලන්න ඔයාට බැරි පාඩම් අද තියෙන මේකේද මේකේද? පැහැදිලි දෙකේම තියෙන්න පුළුවන්. හරි. වැඩිපුර තියෙන මොකේද කියලා එහෙම වුණොත් ඒ කොටස අධ්‍යයනය කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න දැන් එනවා මේක මොන ළමයින්ටද? හරි. මේක ටිකක් විශේෂ කොටසක්. ඇයි? ඉතින්වත් පරමාණුක array ඉගෙන ගන්නවා. පරමාණුක array තේරුම් ගන්න ඔයාලට මොනවද ඕනේ? දැන් මම ඒක උගන්වන පාට් 1 එකේ. ඒක තේරුම් ගන්න මොනවද ඕනේ? ඔයාලට ඕනේ විද්‍යුත් ඍණතාව. විද්‍යුත් ඍණතාවත් එතන උගන්වනවා. ඉතින් එතකොට මොනවද ඕනේ? මුකුත් ඕනේ නැහැ. පැහැදිලිද? ආ එහෙනම් මූලික දැනුමක් නැති ළමයට ඉගෙන ගත හැකි කොටස් ටික මේකේ තියෙනවා. බන්ධන සියල්ල මුලින් නම් තියෙනවා. එතකොට කිසිම බන්ධන ගැන දැනුමක් නැති ළමයට පාට් 1 එක බලලා බන්ධන වල සියල්ල කොට දාන්න පුළුවන්ද? ඔව්. මෙහෙම තැනකට එමු. පාට් 2 එකට හම්කො නිකන් උදාහරණයකට චාලක රසායනයේ පෙළ ගැන කතා කරනවා. පෙළ යාන්ත්‍රණ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව ඒ ටික. එතකොට පෙළ යාන්ත්‍රණ ඒ ටික බැඳිලා තියෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාව සමීකරණෙත් එක්කනේ. හරි ශීඝ්‍රතාව සමීකරණෙත් එක්ක. දැන් ශීඝ්‍රතාව සමීකරණය මෙතන උගන්වන්නේ නැහැ. ඇයි ඒ? ඒක අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙලට එන්නේ නැහැ. හැබැයි ශීඝ්‍රතාව සමීකරණ කියන්නේ චාලක රසායනයේ මුල හරිය දෙයක්. අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙලට විභාගයේදී අහන්න. විභාගයේ අනිවාර්ය ප්‍රශ්නයක් වෙන්නේ චාලක රසායනයේ මූලික ප්‍රතික්‍රියා, බහුපියවර ප්‍රතික්‍රියා, ප්‍රතික්‍රියා යාන්ත්‍රණ, ඊට පස්සේ අර්ධායු කාලය වගේ චාලක රසායනයේ අන්තිම ටික. දැන් අන්තිම ටික කතා කරන්න පුළුවන්ද? තේරුම් ගන්න පුළුවන්ද මුල ටික බැරි ළමයට? එහෙම බෑ. පුළුවන් වෙන්න ඉඩ තියෙනවා Taman ටිකක් දක්ෂ මීටරයක් වගේ නම් සමහරට මුල් ටික ලොකුවට බැරි වුණත් මැද ටික තේරුම් ගන්න, අග ටික තේරුම් ගන්න පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක්ට නොතේරිය යන ඉඩකුත් තියෙනවා. ඒතර මේ වැඩපිළිවෙලේ තියෙන හැමදේම හැම ළමයටම ගැලපෙන්නේ නැහැ. හරි. මේ වැඩපිළිවෙලේ තියෙන මාතෘකා ටික ඔයා බලන්න. බලලා තේරුම් ගන්න මේ දේවල් මට තේරුම් ගන්න අවශ්‍ය මූලික දැනුම තියෙනවද කියලා. මූලික දැනුම තියෙන වැඩ බැරි ළමයට මේ වැඩපිළිවෙලේ තියෙන බොහෝ කාරණා කොට දා ගන්න පුළුවන්. හැබැයි මූලික දැනුම කිසිසේත්ම නැති කාරණා මේකේ තියෙනවා. එතකොට ඔයාට ඒ ටික කොහොමද කොට දා ගන්න පුළුවන්? හරි. ඔය තමයි මේ පාර්ට්ස් දෙක. ඊළඟට භෞතික රසායනය දන්න ඉනෝගනික් වැඩපිළිවෙල කියලා එකක් තියෙනවා. මේ කාටද කියලා මම කියන්නම්. ඔව් එතකොට මේක කාටද පොඩ්ඩක් මතක් කරගමු. මේක ෆේල් මට්ටමේ ළමයට ලොකුවට ගැලපෙන එකක් නෑ. හැබැයි ෆේල් එකෙන් ගොඩ එන්න යම් කිසි උදව්වක් මේක ඇතුලේ තියෙනවා. ඇයි ෆේල් ළමයට ගැලපෙන්නේ නැත්තේ? මොකද යාගේ දැනුම ශුන්‍යයි. අපි කතා කරන්නේ ශුන්‍යයේ සිට කතා කරන්නේ මෙන්න මේ ටික. සිලබස් එකේ තියෙන ලේසිම පාඩම් පහ කොටස් දෙකකට බෙදලා ගණන් හදන්න පොඩ්ඩක්වත් නැති ලේසිම පාඩම් පහ මේ ටිකේ තියෙන කොටස් දෙකකට බෙදලා. පැහැදිලිද? හරි. එතකොට ශුන්‍යයේ ඉන්න ළමයට හැමදේම බිංදුවේ ඉඳන් A to Z උගන්වනවා. එතකොට බොහෝ විට F හරි යන්තම් S හරි දෙන ළමයට මේක තමයි සුදුසු. මේක එච්චර සුදුසු නැහැ. ඔන්න ළමෙක් ඉන්නවා සාමාන්‍යයෙන් S මට්ටමේ C මට්ටමේ ළමෙක්. B උනත් මේක හොදයි. B මට්ටමක ළමයට උනත් තව ලකුණු 5ක් 6ක් හම්බ වෙයි මේ ටිකේ. ඒක හොඳ නැද්ද? හොඳයි. හරි. භෞතික රසායනය දන්න ඉනෝගනික්. ඒකේ මොනවද කතා කරන්නේ? ඒකේ කතා කරන්නේ මේකේ මොනවද තියෙන්නේ? භෞතික රසායනය නෑ, ඉනෝගනික් නෑ, ඕගනිකුයි, කර්මාන්තයි, බන්ධනයි, පරමාණුක ව්‍යුහයයි. එහෙනම් මේකේ නැති ටික මොනවද? ඉනෝගනිකුයි භෞතික රසායනයයි. ඒතර අපි හිතමු ළමෙක් ඉන්න මේ වැඩපිළිවෙල ඉවරයි. මොකද මේ වැඩපිළිවෙල මම දැම්මේ විභාගේ කල්යනවා කියන නිවේදනයට කලින්. ඒතර මේ වැඩපිළිවෙල බොහෝ ළමයි දැන් ඉවරයි. එහෙම ළමයි දැන් මේකට ජොයින් වෙලා ඉන්නවා. හරි. මේකේ මොනවද කතා කරන්න කියන එක මම මතක් කරගන්නවා. මේකේ කතා කරන්න තියෙන්නේ භෞතික රසායනයනේ සහ ඉනෝගනි. හරි. ඔය දෙකම අධ්‍යයනය කළ යුතුද? නෑ මං හිතන්නේ මේ වෙලාවේ ඔක්කොටම වෙලාව තියෙනවා කියලා. භෞතික රසායනය ටික පැය 45ක්, ඉනෝගනික් ටික පැය 30ක්. මේකේ ඔක්කොම භෞතික රසායනය නෑ, තියෙන්නේ චාලක රසායනයයි, විද්‍යුත් රසායනයයි, KD හෙවත් සමජාතීය කලාප සමතුලිතතාවය. ඇයි රවුල් නැත්තේ?
ඔහුගේ අවුරුදු තුනේම රවුල් ඇහුවා රචනා වලට කේඩී ඇහුවේ නැහැනේ. ඉතින් ඒ නිසා මේ අවුරුද්ද එන්න ලොකු ඉඩක් තියෙනවා. කේඩී කොටස එන්න නැති වෙන්න පුළුවන්. හැබැයි අපට ওই දෙකම අධ්‍යයනය කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඒ නිසා තමයි ඔයාට නැත්තේ මට ගැටලුවක් නැහැ. ඔයාට නැහැනේ වෙලාව ඒ නිසා තමයි ඒ පැය 45ට එන්න වඩා ඉඩ තියෙන එක තාලා තියෙන්නේ. එතකොට කේඩී කොටස විද්‍යුත් රසායනය චාලක රසායනය. ඇයි සමතුලිතතාව නැත්තේ? සමතුලිතතාව පට්ට දිගයි. ඒ වගේම සමතුලිතතාවයේ ගණන් හදන පාට් එක මාර වැඩි. අර මං කියපු අනිත් තුනේ එච්චර ලොකුවට ගණන් හදන්න නැහැ. පැහැදිලිද? අම්ල භෂ්ම ද්‍රාව්‍යතාව ගුණිතේ ඒවැ සමතුලිතතාව උනාට ඒවැ ගණන් හදන පාට් එක ගොඩක් වැඩි. ඉතින් එතකොට මේ වගේ තැනක හිටපු ළමෙක් මෙතනට එනකොට ගණන් හදන එක පුළුවන් තරම් අඩු වෙන තරමට තමයි යාගේ අධ්‍යන කටයුතු පහසු වෙන්නේ. හරි. ගණනේ තියෙනවද මේකේ? ඔව්. ඇයි ගණනේ තියෙන්නේ? චාලක රසායනයේ ගණන් හදන්න එනවා. විද්‍යුත් රසායනයේ ගණන් හදන්න එනවා. කේඩී වල ගණන් හදන්න තියෙනවා. එතකොට ඒ ගණන් හදන වැඩ කටයුතු ටික ඔයාට සාර්ථකව කරගන්න පුළුවන් වෙන්නේ කොහොම වුණොත්ද? පුළුවන් තරම් මොන තත්ත්වයකට ඔයා ගෙනිච්චොත්ද? ගණන් හදන වැඩ ටික ඔයාට කරන්න පුළුවන් වෙන්නේ ගණනය කොටසුත් දැනගත්තොත් විතරයි. අපි හිතමු ළමෙක් ඉන්න ගණනේ ෂේප් එකේ තියෙන ලොකු අවුලක් නැහැ. එහෙනම් එයා ගණනේ වීඩියෝස් ටික බලන්නේ නැහැ. පැහැදිලිද? අන්න ඒ විදිහට ඒ ටික ස්කිප් කරගන්න. ඉතින් ගණනේ බැලුවේ නැහැ කියන්නේ තව පැය 15 16ක් මෙතනින් අයින් කරගන්නත් පුළුවන්. කරලා චාලක රසායනය, විද්‍යුත් රසායනය, කේඩී කියන කොටස් තුන විතරක් බලනවා. විද්‍යුත් රසායනය කිසියම් ළමෙක් අධ්‍යයනය කළොත් එයාට 7 වෙනි රචනා ප්‍රශ්නේ එක කොටසක් විද්‍යුත් රසායනය, ඒ කොටස B කොටස ඉනෝගනික්. එතකොට විද්‍යුත් රසායනය ඔයා ඉගෙන ගන්න ඕන. ඔයා ඉනෝගනික් ඉගෙන ගත යුතුමයි. නැත්තම් විද්‍යුත් රසායනය ඉගෙන ගන්නේ නැතුව ඉන්න. ලොකු තේරුමක් නැහැ. මොකද MCQ දෙකක් ඕන නම් ආයි MCQ දෙකකට විද්‍යුත් රසායනය ඉගෙන ගන්න නාස්ති කරන පැය ගන්න මේ වෙලාවේ වටින්නේ නැහැ. හරි. එහෙනම් විද්‍යුත් රසායනය ඉගෙන ගන්නවා නම් භෞතික රසායන වැඩපිළිවෙල ඉනෝගනිකුත් ඉගෙන ගන්න ඒකට පැය 30ක වගේ කාලයක් ගත වෙනවා. ඉනෝගනික් කියන්නේ හොඳ එකක් ඉගෙන ගන්න ඕන. ලකුණු කියන්නේ 21ක් වගේ හම්බ වෙනවානේ. විද්‍යුත් රසායනයෙන් ලකුණු 6ක් විතර හම්බ වෙනවා. හරි. ඉතින් ඒ නිසා ඉගෙන ගත්තා කියලා වරදක් නැහැ. ඉනෝගනික් ටික ඉගෙන ගන්න ගණනේ උනේද? ඔව්. එහෙනම් මේ ගණනේ මිදිලා අපට මාස දෙකෙන් SC වැඩපිළිවෙලේ පාඩම් පහ ගොඩ දාන්න පුළුවන්. හැබැයි මේ තියෙන එක පාඩමක්වත් ගණනේ බැරි ළමයට ගොඩ දාන්න බෑ. ගණනේ යම් මට්ටමකට පුළුවන් වෙන්න ඕනේ. සුපිරියට පුළුවන් වෙන්න ඕන නැහැ. හරි. එහෙනම් ඉනෝගනික් ටිකට ගණනේ ඕනේද? ඔව්. රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරන්නයි, ඔක්සිකරණ අංක හොයන්නයි කියන දෙකට ගණනේ ඕනේ. ඊට අමතරව ඉනෝගනික් වලින් මහන රචනා ප්‍රශ්නයක් තියෙනවනේ. A කොටසයි B කොටසයි. හරි. අන්න ඒ රචනා ප්‍රශ්නේ C පාට් එක ඇතුලේ 8 9 10 ප්‍රශ්න ඇතුලේ ඉනෝගනික් රචනා ප්‍රශ්නයක් තියෙනවා. ඒකේ A කොටසට එන්නේ ගුණාත්මක විශ්ලේෂණය. එහෙම නැත්නම් හඳුනා ගැනීමේ පරීක්ෂා. B කොටසට එන්නේ ප්‍රමාණාත්මක විශ්ලේෂණය. එහෙම නැත්නම් ගණනේ කොටස්. අන්න එහෙනම් එතන ගණනේ දරුණුවට තියෙනවා. පැහැදිලිද? එතකොට ළමෙක් ඉන්නවා නම් ඉනෝගනික් රචනා ප්‍රශ්න කරන්න බලාගෙන එයා ඉනෝගනික් විතරක් ඉගෙනගෙන වැඩක් නැහැ. ගණනේ අර කොටසත් ඉගෙන ගත යුතුයි. ඒ ටිකක් මම දාලා තියෙනවා හැබැයි. පැහැදිලිද? හරි. එතකොට මේ වැඩේ හින්ද සංකීර්ණයි හොනේ. මේ වගේ මේක තමයි ලේසිම වැඩේ. හරි. ඔයා දුර්වල නම් මේක ලේසිම. මේක ලොකු අවුලක් නැහැ. මේකෙන් සෑහෙන දෙයක් කරගන්න පුළුවන්. මේක මේ වැඩපිළිවෙල ටිකක් සංකීර්ණයි. ඇයි ඒ? පාඩම් අතර අන්තර් සම්බන්ධතාව ටික ඉතාම දරුණුවට ඕන. ඉනෝගනික් ගණනයට සම්බන්ධයි නේ. හරි. ඊට පස්සේ ෆිසිකල් පාඩම් ටික ඒවත් ගණනයට සම්බන්ධයි. එතකොට මේ ගණනේ මිදිලා මේක කරන්න බෑනේ. ඒ මදිවට ඉනෝගනික් කරනවා නම් විද්‍යුත් රසායනය කරගන්න වෙනවා නේ. ඒ දෙකම කරන්න වෙනවා. හරි. ඉනෝගනික් කරනවා නම් ගණනය කරගන්න වෙනවා. ඉතින් ඔය වගේ සංකීර්ණ බව වැඩි. අර ෂේප් එකේ හොර කට්ට කපටි න්‍යායයෙන් මේ ටික ගොඩ දාන එක මාර අමාරුයි. ඒ නිසා මේ ටික ගොඩ දාන්න try කළ යුත්තේ මේ මුල් මම සිලබස් එකේ ලේසිම පාඩම් පහ කිව්වනේ මොනවද? පරමාණුක ව්‍යුහයේ ආවර්තිත රටා සෙට් එකයි, බන්ධන පාඩමයි, ඕර්ගනික් එකයි, කර්මාන්තයි, පරිසරයයි. ඊට අමතරව ශක්ති විද්‍යාව. දොල ළමෙක් අහයි ඉතින් ශක්ති විද්‍යාව තරම්ම වායුත් ලේසිනේ ලොකු දෙයක් නැහැ නේ කියලා. වායු ටික කරගත්ත කියන ලකුණු නැහැ. ඇයි? වායු වලින්ම විතරක් අහන්න ප්‍රශ්න රචනා ප්‍රශ්න නැහැ. පැහැදිලිද? 2018 වගේ තිබ්බා ඒ ආරෙන්නේ නැහැ. MCQ තුනක් වායු වලින් අහනවා. ඒතර MCQ තුනක් ඉගෙන ගන්න වායු පාඩම් මම පැය 9ක් උගන්වනවා. හරි. මං හිතන විදිහ අපරාධය. MCQ 3කට ලකුණු 3ක් ගන්න. පැය 9ක් නැස්ති කරනක අපරාධයක් හැටියට මම දකිනවා. මේ රචනාවක් ආවොත් හොඳයි. හැබැයි KCKP ළමෙක් කරනවනේ. අන්න ඒකට වායු ඕනේ. ඒතර වායු පාඩම ඕනේ. MCQ ලකුණු 3ක් අරන්
ඒ පැහැ 9 වියදම් කරලා MCQ ලකුණු 3යි KCKP ගොඩ දාන ළමයට වායු පාඩම වටිනවා. පැහැදිලිද? ඒ නිසායි වායු පාඩම මෙතන දාලා නැත්තේ. මොකද මේ ළමයා KCKP ඉගෙන ගන්න යන්නේ නැති නිසා. ඕකේ. එහෙනම් මෙන්න පැහැදිලි කිරීම භෞතික රසායන. ඉතින් මේක ඕනේ ගණන් හදන පාඩම් ටික පැත්තට යන්න කැමති ළමයට. ඉනෝගෙනුයි ගණන් හදන පාඩම් ටික. මේ මොකක්ද? පේපර් ක්ලාස් එක. මේක මොන පේපර් ක්ලාස් එකද? මේක පාස් පේපර් ක්ලාස් එකක්. विवरण पोत्मे පොත් කියවලා තේරුම් ගන්න යම් කිසි දක්ෂතාවයක් ඕනේ හැම ළමයටම පොත් කියවලා තේරුම් ගන්න බෑ. හැබැයි වීඩියෝ එකක් බලලා ඒකෙදී පන්ති ඉගෙන ගන්නවා වගේ දෙයක් නේ. ඒකෙදී තේරුම් ගන්න පුළුවන්. එතකොට මේක හරහා ඔයාගේ ලකුණු වැඩි වෙන්නේ මේකේ මේ පේපර් මාක් කරලා දෙන හින්දා එහෙම හින්දා නෙමෙයි. හරි? මම මාකින්ග් ස්කීම් එක අරගෙන ලකුණු එන හැටි ලකුණු නැති වෙන්න පුළුවන් තැන් මොනවද? ඔයාට ලියන්න හිතෙන්නේ නැති තැන් මොනවද? ඒ ටික පෙන්නවා. හැබැයි මේ පන්තියේ තියෙන විශේෂත්වයක නෙමෙයි. මොකද්ද? විවරණය. හරි? ඒක සෑහෙන ඉහලින් තියෙන විවරණයක් ඒක කොහොමද පැහැදිලි කරන්නේ ඒකට උදාහරණ YouTube දාපු වීඩියෝ වලත් ඇති පොඩ්ඩක් බලන්න හරි එතකොට পেපර් ක්ලාස් එකට අදාළ කතන්දරය ඕක পেපර් ක්ලාස් එකේ පැය 45ක් විතර තියෙනවා MCQ පැය 40ක් විතර සාකච්ඡා කරලා තියෙනවා එසේ ටික හැබැයි මෙහෙම එකක් තියෙනවා MCQ දැන් හිතන්නකො ඔයාලට 50න් 30ක් විතර හරියන්නේ හරි දොතා 20ක් වැරදි නේ නම් ඒ 20ට අදාළ වීඩියෝ එක බලුවාම ඇතිනේ වීඩියෝ එක ස්කිප් කර කර ඔයාට ඕන ප්‍රශ්නේ බලාගත්තා නම් ඇති ඔයා ගිහිල්ලා සම්පූර්ණයෙන්ම බිංදුවේ ඉඳන් ඔක්කොම බලලා පැය 45ක් නාස්ති කරන්න දැන් ඔයාලට වෙලාවකුත් නැහැ එහෙම අවශ්‍යතාවයකුත් නැහැ පැහැදිලිද හැබැයි තව පොඩි දෙයක් තියෙනවා වැරදිච්ච 20ට අමතරව හරි ගිය 30 තියෙන බැරිද ඔයාට සැක කටයුතු තැන් මේකට මීට වඩා කෙටි ක්‍රමයක් සර් දන්නවා ඇති පොඩ්ඩක් බලියොත් හොඳයි මට ගොඩක් වෙලා ගියා මේක කරන්න එක්කෝ මේ ප්‍රශ්නේ මං හරියට උත්තරේ ගත්තට මට පැහැදිලි මදි. මීට වඩා හොඳ විවරණයක් මට තිබ්බනම් මා විසින් කරන ලද විවරණයට අමතරව කියලා ඔයාට හිතුණා නම් ඕන් එනම් මගේ එක බලන්න පුළුවන්. ඉතින් මේ දේවල් කරගන්න ඕනේ. හරි. එහෙම කරලා ටයිම් සේවිං දේවල් ටිකක් ඔයාට කරගන්න පුළුවන් වෙයි. හරි. එතකොට ඒක තමයි කතන්දරේ. ඉතින් පැය 45ක් ලොවෙත් මේ වැඩේට යන්නේ නැහැ. රචනාවත් එහෙමයි. ඉතින් ඔයාට හරි ගිය රචනා ටික ලොකුවට බලන්න ඕනේ නැහැ නේ. වැරදුන රචනා ටික බලා ගත්තා නම් වැඩේ ගොඩ. ඊට පස්සේ මාකින්ග් ස්කීම් වලට තියෙන බයක් තියෙනවනේ පිටනේ. ඉතින් මාකින්ග් ස්කීම් පෙන්න තමයි එසේ ටික කරන්නේ. ලකුණු ආපු හැටි පෙන්නනවා. ලකුණු අපිට ලියන්න හිතෙන්නේ නැති කරුණු තියෙනවා. ඒගොල්ලෝ ලකුණු දෙන. ඒතොර මේ වගේ දේවල් කොහොමද මගේ අරගන්න නැතු ඒ ලකුණු ටික ගන්නෙ? අන්න ඒ හරහා මාකින්ග් ස්කීම් වලට තියෙන බය නැති කරලා දානවා. හරි. ඉතින් මේ পেපර්ස් ටිකම තමයි ඉතින් ආයෙ ආයෙ ප්‍රශ්න වල එන්නේ. දැන් සමහර ළමයි අවබෝධ කරගෙන තිබුණා මේ পেපර්ස් ටික කරද්දි එකෝ 16 යහපුවක 17ත් ආනවා 17 යහපුවක 18ත් ආනවා. ඒතර හැමදාම එකම ප්‍රශ්න සෙට් එකක් දෙනවා. සරලව කිව්වොත් අනිවාර්ය ප්‍රශ්න වැඩපිළිවෙල අත්දැකීමෙන් දැනගත හැකි পেපර් ක්ලාස් එකට ආවම එන මාත. හරි? ඕකේ. එතකොට ওই විදිහට අපි මේ කොටස් දෙක සාකච්ඡා කරනවා. හරි. මේක කාටද পেපර් ක්ලාස්? ශුන්‍ය දැනුමක් තියෙන ළමයට ගැලපෙනවද? නෑ නේද? ඌට එහෙනම් විවරණ 50ක් බලන්න වෙනවා. එහෙම ලොකු තේරුමක් නෑ. ශුන්‍ය දැනුමක් නෙමෙයි. සාමාන්‍යයෙන් පාස් මට්ටමක ඉන්නවනම් එතනින් යාවම එක পেපර් ක්ලාස් එක ගැටලුවක් නෑ. බී මට්ටමක ළමයට බොහෝම හොඳ දේවල් මේක ඇතුලේ තියෙනවා. ඉතින් බී මට්ටමේ ළමයින්ට මේ වැඩපිළිවෙළවල් දෙක හොඳයි. ඔයාට හිතෙනවනම් නෑ මේ ටිකක් මදි කියලා. එහෙනම් මෙතන වැඩපිළිවෙළ බී මට්ටමේ ළමයට නෑ කියලා හිතාගත්තට ඒ ළමයට කමක් නෑ. සමහර බී මට්ටමේ ළමයි ඉන්නවා මේ වැඩපිළිවෙළවල් දෙකෙන් එකට සහභාගී වෙන ලකුණු තවත් 5කින් 6කින් වැඩි කරගත්ත. උදාහරණයකට දැන් බී මට්ටම කියන්නේ 65ට වැඩිනේ. එතකොට ඒ එකට යන තව 10යි ඕනේ. ඒකෙන් 6 7ක්ම 5ක් 6ක්ම මේ වැඩපිළිවෙළ වල දෙකෙන් එකකින් එනවනේ. ඒ එකට තව බොහොම ළඟයි. හරි. ඊට පස්සේ භෞතික රසායනයේ සුදුසු මේ දේවල් ඉවර කරපු ළමයින්ට ගණන් හදන්න ලේසි. ගණන් හදන්න පුළුවන්.
ලොජික් හොඳට පුළුවන් ළමයින්ට මේ ටික හොඳයි. වැඩි ගණන් හදන්න බැරි ලොජික් බැරි ඒ වගේ ළමයින්ට මේ පාට් එක කටපාඩම් කරලා try කරගන්න පුළුවන්. මම ලොජික් දාලා උගන්වන්නේ. හැබැයි කටපාඩම් කරන්න මම ෂෝට් නෝට් එහෙම දෙන නිසා ඒක වැදගත් වෙයි. හරි. ඉතින් මම හිතනවා අවශ්‍ය පැහැදිලි කිරීම කරා කියලා. එතකොට ෆේල් මට්ටමේ දැන් ෆේල් මට්ටමේ ළමයින්ට සහ S මට්ටමේ ළමයින්ට මේක. හරි. මේක කාටද? මේක S C B මට්ටමේ ළමයින්ට. මේක CV තමයි. S මට්ටමේ ළමයට මේ ටික දිරව ගන්න තියෙන හැකියාව අඩුයි. මොකද එයා S එකක ඉන්නෙම අර ටිකවත් බොහෝ විට බැරි නිසා. හරි. මේ ටිකත් S මට්ටමේ C මට්ටමේ B මට්ටමේ ළමයින්ට. පැහැදිලිද? හරි. පොඩි දෙයක් කියන්න ඕනේ. හරි. දැන් මෙතන නෑ නේද? පැහැදිලිවම B මට්ටමේ ළමයෙක්ව හොඳට වර්ධනය කරලා දෙන වැඩපිළිවෙළ. එකක් එහෙම වැඩපිළිවෙළක් කරන එක ලේසි නෑ. මොකද ඒ ළමයා හැම මගුලම දැනගෙන තමයි මේ බොහෝ විට 65 රැඳිලා ඉන්නේ. 75ට ආගන්න බැරි. ඉතින් මේ අවුරුද්දේ පැහැදිලි ලෙසම B මට්ටමේ ළමයෙක්ව තල්ලු කරන වැඩපිළිවෙලක් නැහැ. මේ දෙක ඇතුලේ ලකුණු 5ක් 6ක් ගන්න පුළුවන්. පැහැදිලිද? හරි. බොහොම ලේසියෙන් 5ක් 6ක් ගන්න පුළුවන් දේවල් තියෙනවා. මේකේ අන්තර්ගත කරුණු ටිකේ වීඩියෝ එක බලන්න. එතකොට ඔයාලට තේරෙයි. ඊළඟට දැන් ඊළඟ අවුරුද්දේ 23 ක්ලාස් එකේදී B මට්ටමේ ළමයින්ට වෙනම වැඩපිළිවෙලක් හදනවා විභාගයට මාස 2ක් 3ක් තිබිලා B එක 65න් 75ට එහෙම නැත්නම් 80ට තල්ලු කරන්න එතනදී අපිට කතා කරන්න වෙනවනේ ටිකක් ඇඩ්වාන්ස් කෙමිස්ට්‍රි ටිකක් අමාරු ගණන් හදන හරි අන්න ඒ වගේ වැඩපිළිවෙලක් ලබන අවුරුද්දට 23 ළමයින්ට පටන් ගන්නවා හරි ඒක සමා වෙන්න ඕනේ මේ අවුරුද්දේ බීමත් මොකද මේ හැම එක්කෙනාටම වැඩපිළිවෙලවල් දැන් මේ අවුරුද්දට හැදුවනේ හරි ඒතර ඒ අතරේ මට මේ ළමයානේ කොහොම හරි මේක ගොඩ දාගනි කියලා හිතන්න පුළුවන් මේ ළමයා ගොඩ දාන්නේ නැහනේ එයා බලා ගන්න ඕනේ මුලින්ම ඉතින් මේ අවුරුද්දේ මම සෑහෙන වැඩ ටිකක් කළා හරි පේපර් ක්ලාස් එකේම සෑහෙන වැඩ ටිකක් කළා එතකොට ලබන අවුරුද්දට 23 ළමයින්ගේ විභාගයට B මට්ටමේ ළමයෙක්ව ලකුණු 10කින් 15කින් ඉස්සරහට යවන්න කරන්න උනේ අමාරු වැඩනේ ලේසි වැඩ කළා ගොඩ යන්න ටිකක් ලේසි නැහැ පැහැදිලිද හරි ඉතින් මේ වැඩ පිළිවෙලවල් දෙක තමයි ප්‍රධාන වශයෙන් B මට්ටමේ ළමයෙක්ට තියෙන්නේ මේ අවුරුද්ද සඳහා එතනින් මම කියන්නේ ලකුණු 10ක් 15ක් ෂුවර් එකට මෙහි කියලා ෂුවර් එකට 5ක් නම් එනවා පැහැදිලිද හරි ඒ නිසා ඒ ටික අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් අධ්‍යයනය කරන්න අනිත් ළමයින්ට FSC මට්ටමේ ළමයින්ට මේව ඇතුලේ ගන්න ගොඩක් දේවල් තියෙනවා ඉතින් ඒ ටික පැහැදිලිව කිව්වා අර තක්කඩි ගමක් නැතුව හරි මට පුළුවන් හා මෙන්න මේකට එන්න මේකෙන් තමයි වැඩිම ලකුණු එන්නේ ඔක්කොමල්ල එන්න මේකට කියන්නේ හරි මම අවංකවම මෙතන වෙන දේවල් ටික බොහොම පැහැදිලිව සඳහන් කරලා තිනවා එක එක මට්ටමේ ළමයින්ට ගැළපෙන්නේ මොනවද කියන්නේ හරි ඉතින් ඔයා මේ වැඩපිළිවෙලකට සහභාගී වෙලා තියෙනවා නම් දැන් එක වැඩපිළිවෙලක් ඉවර නම් අනිකට මාරු වෙන්නත් ඔයාට දැන් හැකියාව තියෙනවා සහ ඔයාගේ අදහස් මොන හරි තියෙනවා නම් ඔය දැනටමත් මේකට සහභාගී වෙච්ච ළමෙක් ආපහු මේ වීඩියෝ එක බලනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න එහෙනම් ජයෙන් ජය